වැටිලා තුවාල වෙලා සිහි නැති වුණා යයි රෝහලට රැගෙන ආ අවුරුදු දෙකක් පමණ වයසෙති කුඩා පිරිමි දරුවා මියගොස් ඇති බවට වෛද්‍යවරු නිගමනය කළා. දරුවා රෝහලට රැගෙන එනු ලැබුවේ පියා විසින් බවට රෝහල් තොරතුරු වාර්තා කර තිබුණා. පියා වෛද්‍යවරයාට පවසා සිටියේ දරුවා තමන්ට හොරෙන් ගේ ඉදිරිපිට තිබුණු උස් තැනකට නගින යද්දී බිම වැටි සිහිය නැති වූ බවයි. තමන් දකින විටද දරුවා සිටියේ සිහි නැති වූ බවටද පියා වෛද්‍යවරයාට පවසා තිබුණා. වෛද්‍යවරු එය පිළිගත් නමුත් සැකයක් ඇතිබුණා. කෙසේ වුවද වැටීමෙන් වූ මරණයක් බවට වාර්තා වූ වහම වෛද්‍යවරයා රෝහල් පොලිසියට පැමිණිලි කර අදාළ ඉදිරි කටයුතු කරගෙන යාමට ඉඩකඩ සැලසුවා. පොලිසිය එම රෝහලේ හදිස්සි මරණ පරීක්ෂක කැඳවනු ලැබුවා. වෛද්‍යවරයාගේ වාර්තාව හා දෙමෝපියන්ගේ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් මල සිරුර මතුපිටින් පරීක්ෂා කළ හදිස්සි මරණ පරීක්ෂකවරයාට මෙම මරණය ගැන සැකයක් ඇති වුණා. ඒ අනුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරනු ලැබුවා. අධිකරණ වෛද්‍යවරයා සිරුර මතුපිටින් පරීක්ෂා කරනු ලැබුවා. සිරුරේ ස්ථාන කිහිපයක එනම් පිටෙහි හා පාදවල තැනින් තැන සම පුපුරා ලේ ගලා විත් තිබුණා. ඒවා කිසියම් තැනකින් වැටීමෙන් වූ සීරීම් තුවාලසේ එකවරක සිතුනද සීරීමකට වඩා ඒවා ඥාතීත්වය දැක්වූයේ සම මතුපිටින් වේගෙන් වැදුණු පහරක් නිසා වූ සමෙහි පිපිරීමක් ලෙසයි. තවදුරටත් සිරුර පරීක්ෂා කිරීමේදී දරුවාගේ යටිපතුල්වල එකිනෙකට සමාන්තර වූ කැපුම් තුවාල වැනි තුවාල කිහිපයක් දකින්නට ලැබුණා. ඒ වඩාත් හොඳින් අත්කාචයක් යොදා ගනිමින් පරීක්ෂා කිරීමේදී කැපුම් තුවාල නොව කෝටුවකින් පහර දීමෙන් සම පුපුරා යාමෙන් වූ තුවාල විය හැකි බවට සැක කරනු ලැබුවා. මෙවැනි තුවාලයක් මරණයක් ඇතිවීමට තරම් ප්‍රබල හේතුවක් නොවන බව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළා. ඒ අනුව මරණයට බලපාන තවත් බරපතල හේතුවක් තිබිය හැකි බවට නිගමනය කරනු ලැබූ අධිකරණ වෛද්‍යවරයා මුලින්ම හිස කපා පරීක්ෂණය කිරීමට ඇරඹුවා. හිසෙහි මතුපිටින් කිසිදු තුවාලයක් නොබුණා. සම ඇතුළතින්ද තුවාල දකින්නට නොවුණා. හිස් කබල කපා පරීක්ෂා කිරීමේදී මොළයේහි මතුපිට පෙනුමේම අමුත්තක් දැනුණා. සාමාන්‍යයෙන් රුධිරය සහිත මොළය රෝස පැහැයට හුරු සුදු පැහැයකින් දිස්වෙනවා. එහෙත් මේ දරුවාගේ මොළය පොල් කෑල්ලක්සේ සුදු පැහැති. එසේ සුදු පැහැති වීමට හේතුව මොළයේ තිබූ රුධිරය සිරුරෙන් පිටවීම නිසා, නැත්නම් සිරුරේ පහළ කොටසක් කරා ඇදී යාම නිසා. සිරුරෙන් බරපතල ලෙස රුධිරය පිට වූ තුවාල දකින්නට තිබුණේ නැහැ. එසේනම් සිරුර අභ්‍යන්තරයේ කිසියම් ඉන්ද්‍රියයකට හානි වී එයින් පිටතට රුධිරය ගමන් කර තිබිය හැකි. ඒ අනුව වෛද්‍යවරයා මුලින්ම කළේ උදරය කපා පරීක්ෂා කිරීමයි. උදරය ලේවලින් පිරී තිබුණා. එහි තිබූ ලේ ප්‍රමාණය මිලිලීටර් 700ක් පමණ වුණා. උදරය ආශ්‍රිතව ඉන්ද්‍රියන් මේ ලේවලින් ගිලී තිබුණා. උදරයේ රුධිරය එක්රස් වී ඇති ආකාරයට අනුව උදරයේ කිසියම් ඉන්ද්‍රියක් තුවාල වී එයින් අධික ලෙස රුධිරය පිටතට ගලා යාමෙන් මෙසේ සිදුවෙන්නට ඇති. උදරයේ සිදුවන මේ ලේ ගලා යාම නිසා මොළේ තිබූ රුධිරය පවා පහළට ගලාවිත් තිබෙනවා. එය සුදු පැහැ ගැන්වී තිබෙන්නේ අන්න ඒ ආකාරයට. වෛද්‍යවරයා උදරයේ තිබූ රුධිරය ඉවත් කර පළමුව එය පිරිසුදු කරගත්තා. එවිට අක්මාව ඉදිරිපිට අඟල් 4ක පමණ ප්‍රමාණයක් පැලී ගොස් ඇති බවට දකින්නට ලැබුණා. එසේ සිදුවිය හැක්කේ එක්කෝ කුසට වදින දැඩි ප්‍රහාරයක් නිසා, නැත්නම් සිරුර ඉදිරිපිට හා පිටුපසින් යන දෙපැත්තෙන්ම තදවීමේදී අක්මාව කිසියම් තද දෙයකට හිරවීමෙන්. සිදුවූයේ කුමක්දැයි නිශ්චිතවම තවදුරටත් පරීක්ෂා කර නිගමනය කිරීම සඳහා සම කපා මාංශ පේශී ස්වභාවය නිරීක්ෂණය කළා. එහිදී සමට යටින් වූ මාංශ පේශී තැනින් තැන තැනීම් වලට ලක් වී ඇති ආකාරය දැකගන්නට පුළුවන් වුණා. ඒ පෙරකී පරිදි කෝටු පහරක් වැදීමෙන් වූ තුවාල විය හැකි බවට මූලිකව තීරණය කරනු ලැබුවා. තවදුරටත් සමකපා ඉවත් කිරීමෙන් පරීක්ෂා කරද්දී දරුවාගේ ඉහළ ඇට පේලියට පහලින් පිට කොන්දට ආශ්‍රිතව තරමක් ලොකු කොටසක මාංශ පේශී තැලී ඇති බව දැක ගන්නට ලැබුණා. ඒ ස්ථානීය සම පිටින් පරීක්ෂා කිරීමේදී රතු පැහැ වූ පැල්ලමක්ද දැක ගන්නට ලැබුණා. මෙම පැල්ලම කිසියම් දෙයකින් තද කිරීමකින් හෝ කිසියම් තැනකට තද වීමෙන් හෝ ඇතිවිය හැකි තැල්මක් ස්වභාවය දැක්වෙනවා. සිරුරේ පිහිටීම තැල්ම ඇති ස්ථානය හා
අක්මාවේ පිපිරීම සිදුව ඇති ආකාරය පරීක්ෂා කිරීමේදී මේ දරුවා බිමට වැටුණ පසු පයින් පෑගීම වූ තැල්මක් බවට සැක කෙරෙනු ඇති. පිටකොන්ද පැත්තෙන් පෑගීමේදී සිරුර බිමට තදවි අක්මාව ඉහළ ඇට සිරවීමෙන් එය පුපුරා යන්නට ඇති. මරණය සිදුව තිබෙන්නේ එලෙස පුපුරා ගිය අක්මාවෙන් පිටතට අධික ලෙස රුධිරය වහනය වීමෙන්, එනම් අභ්‍යන්තර ලේ ගැලීමකින්. මේ අනුව දරුවා උස් ස්ථානයකින් බිමට වැටීමෙන් නොව මෙම මරණය සිදුව තිබෙන්නේ කිසියම් අයකු විසින් කරන ලද පහරකින් බව අධිකරණ වෛද්‍යවරයාගේ මතය වුණා. ඒ අනුව පොලිසිය දරුවාගේ පියා ලෙස රෝහලේදී පෙනී සිටි පුද්ගලයා සැකපිට අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරනු ලැබුවා. පියා ලෙස පෙනී සිටි පුද්ගලයා එනම් 29 හැවිරිදි සමන් ජයසාන්ත යන අය දරුවාගේ මව වූ විශාඛා සඳමාලි සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලැබූ අයෙක්. දරුවාගේ මව විශාඛා 23 හැවිරිදි තරුණියක්. ඇය සමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට පෙර දෙමාපියන් සමග වාසය කළ කාලයේ විවාහක පුද්ගලයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබ්බා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 19ක්. මේ ප්‍රේම සම්බන්ධතාවය නිසා ඇයට දරුවෙක් ලැබෙන්නට සිටින බව නිවසියන් දැනගන්නේ ඇයට දරුවා ලැබෙන්නට රෝහල් ගත කළ පසුවයි. එතෙක් ඇය සිරුරේ වූ වෙනස්කම් ඇගේ දෙමාපියන් දැක්කේ නැහැ. ඇය මහත්වීම නිසා ඇති වූ සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි ඒ කාලයේ කුස අනවශ්‍ය ලෙස පිටතට නිරා ඒම වළක්වා ගැනීමට ඇය නොයෙකුත් උපක්‍රම යෙදුවා. ඇය දරුවෙකු බිහි කරන්නට සූදානම් බව මම දැනගත්තේ විශාඛා බඩේ අමාරුවක් කියා රෝහල් ගත වූ පසුවයි. ඇය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබූ පුද්ගලයා විවාහකෙක් නිසා විශාඛා ඔහුට විවාහ කර දෙන්නවත් දෙමාපියන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් සමාජ හමුවේ මුහුණ දුන්නේ දැඩි අපහසුතාවයකට. රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ වෘත්තියක නියැලුණු විශාඛාගේ පියාට මේ ප්‍රශ්නය දරාගත නොහැකි වුණා. ඔහු විශාඛාව ගෙදරින් පන්නා දැම්මා. දරුවෙක් සමග මහමගට වැටුණු විශාඛාට ටික කලක් ගතවෙද්දී මිත්‍රයෙකුගේ නිවසේ ජීවත් වීමට හැකියාවක් ලැබුණා. එහෙත් දිගින් දිගටම එසේ කළ නොහැකි වුණා. දරුවාට මාස 2 පමණ වූ විට ඇය දරුවා මිත්‍රයෙගේ නිවසේ නවත්තා ඇඟලුම් කම්හලක සේවයකට ගියා. ඒ ලැබුණු වැටුපෙන් ඇය බෝඩිමකට කුලිය ගෙවා දරුවා බලාගන්නා අයටත් කුලියක් ගෙව්වා. මෙලෙස කාලයක් ඇඟලුම් කම්හලේ සේවය කරමින් සිටින විට ඇයට තවත් තරුණියෙකුගේ ඇල්ම බැල්ම වැටුණා. යන එනමං නැතිව අසරණව සිටි විශාඛාට ඔහුගේ ප්‍රේමය තදින්ම දැනෙන්නට වුණා. එය කෙතරම් දුරදිග ගියාද කියලා කිව්වොත්ම තරුණයා විශාඛාගේ බෝඩිමේ නැවතීමටද පටන් ගත්තා. ඒ තරමටම ඉතා කෙටි කලකින් සම්බන්ධතාවය වර්ධනය වෙන්නට පටන් ගත්තා. අවසානයේදී ඔහු ඇනෙක්ස් එකක් සොයාගෙන එහි පදිංචියට යන්න ගියා. මේ තරුණයා, ඒ කියන්නේ අපි පෙර සමන්ඥයි හැඳුන්නු අය, කිසිදු රස්සාවක් කළේ නැහැ. විශාඛා රැකියාවට ගොස් ආපසු ගෙදරට එනතෙක් දරුවා බලා ගැනීම ඔහුට පැවරි තිබූ රාජකාරිය වුණා. මෙවන විට දරුවාගේ වයස අවුරුද්දක් පමණ වෙන්නට වුණා. සමන් අධික ලෙස මත් කුඩුවලට ඇබ්බැහිව සිටියා. විශාඛා හම්බ කරන මුදල් වැඩි ප්‍රමාණයක් සමන්ට කුඩුවලට වියදම් කරන්නට සිද්ධ වුණා. මේ නිසා දෙදෙනා අතර නිතරම ගැටුම් බැන අඩගසා ගැනීමට සිදු වුණා. දිනක් විශාඛා සහ සමන් අතර බහින්බස් වීම දුරදිග ගියත් දෙදෙනා කතාබහ නොකර අත්හරින තැනටම පත් වුණා. එහෙත් විශාඛා ආපසු එනතෙක් දරුවා බලා ගැනීමේ රාජකාරිය සමන්ට එලෙසම පැවරුණා. විශාඛා සමග ඇති වූ ගැටුම මූලික හේතුවද මේ දරුවා බව සමන්ගේ අදහස වුණා. මේ දරුවෙක් නිසා විශාඛා සමග ජීවත් වීමට වෙලාව අඩුව ඇතැයි කල්පනා කළ සමන්ට මෙය කරදරයක් වුණා. විශාඛා සමග ඇති වූ කේන්තිය සමන් දරුවා පිටින් යව්වේ අන්න ඒ ආකාරයට. දරුවා බඩගිනි වී අඬද්දී සමන් ඔහුට වේවැල් පහර 7-8ක් එල්ල කළා. පහර කාගෙන බිම වැටුණු දරුවාගේ යටිපතුල් වලටද ඔහු වේවැල් පහර දුන්නා. මුණින් අතට වැටි කෑගසන දරුවාගේ කරදරෙන් සදහටම මියදෙන්නට සිතූ සමන් ඔහුව පෑගුවා. සුළු වේලාවක් අමාරුවෙන් දැඟලූ දරුවා පසුව කිසිම දැඟලීමක් නැතිව නිසංසල වුණා. කේන්තියට දරුවාට පහර දුන්නත් ඔහු මියගොස් ඇති බවට තුඩු සමන් දැන් ඉතින් කුමක් කරන්නේ දැයි සිතාගත නොහැකි වුණා. අවසානයේ ඔහු කල්පනා කළේ දරුවා වැටි සිහි නැති වූ බව පවසා රෝහල් ගත කර ඝාතනය වසන් කිරීමටයි. නමුත් අධිකරණ වෛද්‍යවරුන්ගෙන් කිසිම ඝාතකයෙකුට වසන් විය නොහැකි බව යලිත් පසක් කරමින් මෙම සිදුවීම ඔප්පු කරනු ලැබුවා. තවත් කෙනෙකුට මේ වීඩියෝ නරඹන්නට ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම පත්තරේ ඔයාලා අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් පහත තිබෙන රතුපාට බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙහා පැත්තේ තිබෙන පුංචි බෙල් අයිකන් එකත් දැම්ම ක්ලික් කරගෙන යන්න. එහෙනම් පත්තරේ සමග වෙනද වගේ අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් වේවා.